මගේ පත්තිම් භාරගත්ත දවසම මම පොඩි රතු එලියක් දුන්නා. මේ රටේ තියෙන ආපන ශලාවල හෝටල්වල මිල පාලනය කරන්න අපි උදව් කරනවා කියලා. සහ ඊට විරුද්ධව වැඩ කරන කූට ජාව ආරම්කරුවන්ගේ රැස්පට් බස්සනවා කියලා. මේ ගෙනත් තියෙනවා මම ආනයනික බිත්තර. අහඹු ලෙස ගත්ත බිත්තර කිහිපයක් තමයි මම අරන් අවිල්ල තින්නේ. මේ බිත්තරේ මං ගිය සතිය දවසක පන් දැක්කා ප්‍රෙස් එකක් තියලා එක හිටපු සභාපති කෙනෙක් කියනවා මේ බිත්තරේ ග්‍රෑම් 30යිලු තියෙන්නේ. මේ බිත්තරේ ග්‍රෑම් 30යිලු තියෙන්නේ. එතකොට අපි මේ බිත්තරටි කිරලා බැලුවා. මේ බිත්තරටි කිරලා බලද්දි ග්‍රෑම් 55 ග්‍රෑම් 50 කියන තැන මේ බිත්තරවල බර තියෙනවා. එතකොට මේ බිත්තරේ රුපියල් 35යි. STC එකෙන් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ ලැබෙන රුපියල් 35කට වගේ මිලකට. එතකොට මේ බිත්තර දැනට බෙදා හරින්නේ ලබා ගන්නේ මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් පමණයි. එතකොට ඒ මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනා තමයි මේකේ මිල පාලනය කරන්නේ. එතකොට ඒගොල්ලන් මාළු පාන් ගෙඩිය රුපියල් 120යි 100යි වගේ තැනකට විකුණනවා. නමුත් මේ දෙන ලංකා බිත්තරයක් ගත්තොත් එහෙම මේ ලංකාවේ බිත්තරේ රුපියල් 55 අපි මිනිසුන්ට ලැබෙන්නේ. අවන්හල් වලට ලැබෙන්නේ, හෝටල් වලට ලැබෙන්නේ. ඉතින් කොහොමද මිල පාලනය කරන්නේ? අපි ගරු නලින් ෆෙනැන්ඩෝ එමත්තුමාට ඉල්ලීමක් කරනවා. මේ ආනයනික ඉන්දියන් බිත්තරේ ලබා දෙන්න මේ පොඩි මනුස්සයාට ක්‍රමවේදයක් හදන්න. මේකට මොකක් කරේ යම්කිසි ක්‍රමවේදයක් හැදුවනම් මේක පුළුවන්. අපි හිතමුකෝ දැන් කොත්තුවක් රුපියල් 600යි 650යි 700යි. කොත්තුවකට බිත්තර දෙයක් කැඩනවා නම් මේකේ කෙලින්ම කොස්ට් එක රුපියල් 50ක් 60ක් අඩු කරන්න පුළුවන් මේ බිත්තරේ දුන්නා නෑ. ඇයි දෙන්නේ නැත්තේ? මේ තියෙන අතයට ගනු තියෙන සියලු දේවල් මේ අත්හරින්න ඕගොල්ලන්ද? මොකද මේ පොඩි මනුස්සයට, දුප්පත් පාරිභෝගිකයට, පොඩි ළමයට කණ්ඩ පෝෂණය ලැබෙන මෙවැනි දේවල් නියත වශයෙන්ම සහනදායි මිලට ලබා දෙන්න. ඒ වගේම STC එකේ ගරු රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපතිතුමන්න හම්බෙල අපි කතා කරන්න අදහස් කරන් ඉන්නවා. සභාපතිතුමනි, මේ රුපියල් 35ට එන බිත්තරේ දෙන්න මාකට් එකට. මොකද මේකේ සමහර කන්ඩිෂන්ස් තියෙනවා. ඒ වලට අනුගත වෙන්න ඕන. මොකද මේක කූල් රූම් එකෙන් එළියට යන්න පුළුවන් දවස් 3ක් වගේ කාලයක්. ඉතින් දවසකට ඇති වෙන්න ගන්න මිනිස්සයට මොකක් හරි ඩිස්ට්‍රිබියුෂන් එකක් හදලා දෙන්න, ක්‍රමවේදයක් හදලා දෙන්න. මොකද අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ මේ පොඩි මිනිස්සයට, මේ අවන්හල් හිමියන්ට, මේ බේකර් හිමියන්ට, මේ හෝටල් කරන මිනිස්සුන්ට සහනයක් ලබා දෙන්න තැනට. ඒගොල්ලන් ඒ සහනය ලබා දෙන්න හයි කොස්ටින වැඩි පිරිවැයක් තියෙන සීලුම දේවල් කපා හැරලා මේ වගේ ආනයිනික බිත්තර වගේ දේවල් ලබා දෙන්න. මොකද මේ අපිත් කැමති බනිස් කෙඩිය රුපියල් අපි කෑ වගේ රුපියල් 20 25ට කන්න තියෙනවා නා. හේතුව ඇහුවාම ඉස්සර රුපියල් 400 කියයි පාන් පිටි කිලෝ එක, දැන් රුපියල් 218 බැහැලා තියෙනවා. රුපියල් 70ට තිබ්බේ බනිස් කෙඩිය, දැන් රුපියල් 60යි. එතකොට පිටියේ වාසිය ඇවිල්ලා තියෙනවා බේකරි වලට. ඒක පාරිභෝගිකයට ගිහිල්ලා නැහැ. ඒගොල්ලන් ඇහුවොත් එහෙම කියන්නේ ඇයි මේම මේක ප්‍රයිස් එක රිවර්ස් කරගන්න බැ බිත්තර ගණන්. ඉතින් මේ ආනයනික බිත්තරේ රුපියල් 35ට එනවා නම් මේකත් ලබා දෙන ක්‍රමවේදයක් හදන්න. එමත්තුමා ඔයාට ගොඩක් පිං. මොකද මේ දේවල් හරියට ක්‍රියාව නැංගුවොත් එම මේ රටේ ඉන්න පොඩි මිනිස්සුන්ට, පොඩි ව්‍යාපාරිකයින්ට, පාරිභෝගිකයින්ට මේ සහනය ලබා ගන්න පුළුවන්. අපි එමත්තුමාව හම්බෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන පසු වෙනවා. ඕගොල්ලන්ට බැරි නම් මේ ඩිස්ට්‍රිබියුෂන් එක අවන්හල් හිමියන් සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ විසින් අපි කල්ලා දෙන්නම්. මේ ඩිස්ට්‍රිබියුෂන් එක අපි කරන්නම්. පොඩි මනුස්සයර බිත්තරට යන විදිහට අපි හදලා දෙන්නම්. එතකොට කෑම මිල ඔටෝමැටිකලි බහි. අපි මේ සංගමයේ පටන් ගත්ත ප්‍රධාන හේතුව තමයි අපේ ආපන ශාලා හිමියන්ව මේ කාලේ යනවා මේ බය කරගෙන කොමිස් ගන්න වැඩසටහනක්. අපේ ආපන ශාලා හිමියෝ අවුරුදු 100 ගාණක් පාසල් පද්ධතියට, රෝල් වලට, රජයේ ආයතන වලට, රාජ්‍ය නෝන ආයතන වලට කැන්ටින් දාගෙන කෑම අඩුමිලට දීලා හැමදාම මේ රටට සේවයක් සපයන ආයතන තමයි ආපන ශාලාව කියන්නේ. මේ රටේ උද්ගත වූ අර පිස්සෙක් ජනාධිපති වෙලා පෝර නැති කරලා මිනිසුන් අපහසුතාවට පත් කරලා පස්සේ තමයි මේ ප්‍රශ්න පැන නැගුණේ. ඒ කියන්නේ බඩුමුල ඉහළ ගියා, ඉවලින් කැම්මිල ඉහළ ගියා, ගෑස් නැති වුණා, අපි දර ලිප දාගෙන අපි වැඩ කරලා අපේ සේවකන්ට පඩි නඩි ගෙවලා අපි මිනිසුන්ට කෑමක් දුන්නා. අපි සෑහෙන කට්ටක් කාලා තමයි මේ හැමදේම කරේ. ඒ ඔක්කොම කරලා දැන් රටට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකොට අපි කැම්මිල අඩු කරනවා, රොටි එක මිල අඩු කරනවා, ප්ලේන්ට් එක මිල අඩු කරනවා, හැමදේම අපි කරනවා. දැන් අලුත් සෙල්ලම පටන් ගන්න තියෙනවා සංගමයේ කට්ටියක්. ඒ සංගමය කියන පුද්ගලයෙකු මොනාද කරන්නේ? මහජන පරීක්ෂකවරු එක්ක කොළඹ මහනගර සභාවේ ඉන්නවා, PHI ලා
එයාලා එක්කන් යනවා ආපන ශාලාවට. එක්කන් ගිහිලා කුස්සිය පෙන්නනවා. කුස්සිය වෙනලා කියන අන්න මේක අප විරුද්ධයි ඒකයි මේකයි කියලා එයා ඒක මාධ්‍යට මුදා ඇරලා මාධ්‍යනුත් ඒක දානවා. දැම්මට පස්සේ ඒ කොළඹ PH ලා යනකොට මෙයා අතරමැදදී මෙයා ඩීල් එකක් දානවා. මොනවාද? ආරි මම ප්‍රශ්නේ බොඩ දාලා දෙන්න මට මෙච්චරක් ඕනේ. මේ ගාන කොමිස් එකකින් PH ලේට් ගානක් යනවාද? තව එකක් මම නාගරික කොමසාරස්තුමියකින් ආන්න කැමති. දැන් ඔය ජොබ් එක කරන්නේ PH ILA ලා ඉන්නේ. එතකොට ඒ ආපනශාලා හිමියන්ගේ සංගමයේ කියන කට්ටිය ඒක PH ILA එක්ක යන්නේ. සාමාන්‍ය අපි පාසලට ගුරුවරු විශ්වාස කරලා තමයි දරුවෝ යවන්නේ. දෙමව්පිය උගන්වන්නේ නැහැ නේ. සංගම් කියන්න පුළුවන්. සංගම් තියෙනක හොඳයි. සංගම් තියෙන්න ඕනේ. ඒව රැකෙන්න ඕනේ. නමුත් PH ILA ගේ රාජකාරිය කරන්න යන්නේ මොකටද? මේ ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපතිවරු. ඒ කියන්නේ එතන ඩීල් එකක් තියෙනවා. ඒ මුදලක් යනවා. ඒ මුදල යන්නේ කාටද? PH ද නැත්නම් ඔය කියන සභාපතිවරුන්ටද? මේක එක. තව එකක් දැන් අර රෝවල් වල ඉන්ජෙක්ෂන් ගාලා මිනිස්සු මැරෙනවානේ. නෑ මේ මිනිස්සු මැරෙනවා කියලා ස්පීතාලේ ගිහිලා මේ සංගමේන සභාපතිවරු ගිහිලා ડોක්ටර් එක්ක රණ්ඩු කරත් ඇයිද? ඒකට පරීක්ෂණයක් තියලා ඒ පරීක්ෂණේ ඒ රෝගියාට වෙලා තියෙන මේ බේතෙන් නම් ඒකට පනිෂ්මන්ට් කරන්න. නමුත් අපි කියන්න කැමති මේ ලංකාව ඇතුලේ ඉන්න ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති කියන කට්ටිය ගිහිලා කොමිස් අරගෙන ඒ ආපනශාලා අමාරුවේ දානවා. නේ අවුරුදු 100 කරන් දෙයනේ ආපනශාලා ටික හොඳට දුවනවනේ. මේ කෑම කාලා ගස වෙලා කවුරුත් මැරිලා නැහනේ සාමාන්‍යයෙන්. නෑ මේ අවුරුදු ගානටම. එතකොට මේ කුස්සියට එක්කන් ගිලා දැන් එහෙම දෙයක් වුණාට පස්සේ එහෙම කරනව නම් කමන්නේ. එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මෙයාලට ජොබ් එකක් නෑ. හොටෙල් එකක් නෑ. මෙයාලා කරන්නේම තනිකර ආපනශාලා හිමියන්ගෝ අපිව බය කරගෙන මෙයාලා අම්බ කරන් කණේ කරන්නේ. මේ සෙල්ලම හැමදාම කරන්න බෑ. කොළඹ නගර සීමාව තුල තියෙන හැම ආපනශාලා හිමියෙක්ම එක්කෙන් ඇවිල්ලා ඔය නාගරික කොමසාරිතුමිය ඉස්සර ඇවිල්ලා අපි කතා කරන අපේ ප්‍රශ්නේ. අපි ලිඛිතව දැනුම් දෙනවා මේ සෙල්ලම වාම නවත්තන්න කියන්න. අරද බිත්තරේ කියනවා බිත්තරේ බර නැහැ කියනවා. මෙතන ඩීල් එකක් ගන්න එතනින් ගන්න එතනින් ඩීල් එකක් ගන්න මෙතනින් ගන්නවා. මේ ඩීල් කරන දේශපාලනේ අපි ආවේ නැහැ. අපි දේශපාලනේ වැඩකුත් නැහැ. අපේ ආපනශාලා ටික රැකෙන්නේ තමයි අපි ඉන්නේ. අපිට කියන්න තියෙන්නේ ඔය ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති වරු කියන කට්ටිය රටට හොඳ දෙයක් කරන ගෙදරට වෙලා පාඩු වෙන්න. ඔය PH වල එක්කන් ගිහිල්ලා සෙල්ලම් දා සල්ලි නම් කඩන් දෙපා. නෑ කියන්න එපා. දැන් ඔයාලා PH වල එක්කයි කියන්නේ. දැන් ගිහිල්ලා නඩු දාන නෑනේ. අතර මැදදී කොහොම හරි කොමිස් එක කතා කරලා ප්‍රශ්නේ විසඳ ගන්නවා. අපි නාගරික කොමසාරස්තුමියට කියන්නේ මේ ප්‍රශ්නේ වාම ඔයාලා බලන්න මේකට විසඳුමක් දෙන්න. නැත්නම් අපි එනවා ඔබතුමිය අම්බ වෙන්න. අනිවාර්යයෙන්ම අපි එනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.